ආයි බුවන් පුතේ දැන් ගිය සතියේ මට ගුරු රැසීමේදී නල් ලකුණු කරන්න අමතකුණාද මන්නේ එහෙම මතකයක් තියෙන මොනාරි පන්ති ගේම කරන්න ඕගොල්ලෝ පන්ති කරාද ඕගොල්ලෝ කළා නෑ නේ හරි පුතේ අපි මේ පාඩමේ අන්තිම කොටසේ ඉන්නේ පිටුව 37 දැන් එතකොට අපි ස්වභාවික පරිසර පද්ධති ඔක්කොම ගැන කතා කරලා ඉවර කරා. ඒක යටතේ භෞමික පරිසර පද්ධති, ජාජ පරිසර පද්ධති සියල්ලම ගැන සාකච්ඡා කරා. අපිට තියෙන නිර්මිත පරිසර පද්ධති දිනේ දාන්න. ඒකම කවුරු හරි මට කියන්න මොකක්ද ඒකට දාන්න ඕනේ අංක කියලා. ස්වභාවික පරිසර පද්ධති වලට දාපු එකේ ඊළඟ එක දාන්න. පෙරල බල කියන්නේ ස්වභාවික පරිසර පද්ධති වලට දැම්මේ මොකද්ද? ඒක ඊළඟ එක. स्वाभाविक පරිසර පද්ධති නිර්මිත පරිසර පද්ධති ස්වභාවික පරිසර පද්ධති වලට මොකද්ද දාලා තියෙන්නේ ඈ ස්වභාවිකේ වල දාලා තියෙන අංක 1 එහෙනම් මේක දෙක මේක දෙක හරි දැන් අංක 2 ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති ඕගොල්ලෝ ලියන අතරේ මම කියන්න මිනිසා තම මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම අරමුණේ ගොඩනගන ලද පරිසරයන් පරිසර පද්ධති වලට නිර්මිත නිර්මාණය කරලා තියෙන නිර්මිත පරිසර පද්ධතියක් කියලා කියනවා මේ පාඩමේ යටතේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා කෘෂිකාර්මික පරිසර පද්ධති කාර්මික පරිසර පද්ධති ජනාවාස පරිසර පද්ධති ගැන කතා කරන්න තියෙනවා අපි එකින් එකට කතා කරමු මොනවද කියලා විස්තරේ හරි මාතෘකාව ලියලා තියෙන විස්තර ගන්න විශ්වාස කරනවා ලියමු මිනිසා තම මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම අරමුණේ ගොඩනගන ලද පරිසර පද්ධති निर्मित परिसर पद्धति लेसे हैं निर्मित परिसर पद्धति लेसे हैं सर बड़ा के वाके आई क्या नहीं बोलवांदे මං ඉතල නේම මං ඉතල කිව්වේ පුතේ ඒක මේ මං පොතෙන් බලන්නේ මේනේ කිව්වේ කාට හරි තමයි කියවන්න වෙන්නේ කවුරු හරි යාළුවෙක් කැමති නම් කියන්න ඕනේ ඉරුක වෙන්න යාළුව නෑ ඉරුක දැක්කනේ මේ ඉඩ දීලා ලියමු චාත්මා මෝහිත අවශ්‍යතා රවිදු කියන්න බලන්න මිනිසා තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණේ ඔව් අරමුණේ ගොඩනගන ලද පරිසර පද්ධති නිර්මිත පරිසර පද්ධති ලෙස හරි ඕකටම ලියමු මෙලෙස දැකගත හැකි පරිසර පද්ධතීන් ප්‍රධාන වශයෙන් ආකාර තුනකි
पुते वेन पाटकट यां पहाल्ट पहाल लियमु वेन पाटकट गीला पहाल्ट पहाल लियमु पलवेनी दित कृषि कार्मिक परिसरय ईलांग तित कार्मिक परिसरय ईलांग तित जनावास परिसरय जनावास परिसर जनावास परिसर सी विधि कैपिटल ए कृषि कार्मिक परिसर स्वाभाविक परिसरवल व्याप्तव තිබූ ඇතැම් ශාඛා සතුන් මිනිසා විසින් තම පාලනයේ යටතේ ඒකරාශී කර ඇති අවස්ථා කෘෂිකාර්මික පරිසරය තුල හමු වේ. ඒ කියන්නේ පුතේ ස්වභාවික පරිසරයනේ මේ තිබ්බේ මේ දේවල් වගා කරලා වගා බිමක් විදියට හදලා සත්තු එකට ඒකරාශී කරලා කොටු කරලා නේද? ඒගොල්ලොන්ගෙන් කිරි ගන්නවා මස් ගන්නවා බිත්තර ගන්නවා ලොම් ගන්නවා නේද? වැඩ ගන්නවා. එහෙම අරගෙන මේ හදාගත්ත මේ පරිසර පද්ධති වලට තමයි කෘෂිකාර්මික පරිසරයක් කියලා කියන්නේ. හරිද? ආකාශ් ඊළඟ තිත කියන්න පුතේ. වීගෝවිතන තේ සහ එළවලු වගාව සඳහා විශේෂයෙන්ම බිම් සකස් කිරීමක් සිදු කළ යුතුය. එමෙන්ම සත්ත්ව පාලනය සඳහාද බිම් වෙන් කළ යුතුය. මේදී තුන බිම් සතුන් විසින් උලා කෑම නිරන්තරයෙන්ම සිදුවන විට ශාකා සන්තතියක් ඇති නොවේ. එනම් ජෛව විවිධත්වයේ සීමා සහිතව සිදුවේ. ඇත්තනේ පුතේ වගා බිම කෘෂිකාර්මික බිමක් ගත්තොත් එතන ජෛව විවිධත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මට මතකයි මේ පන්ති අඹේවැල ගිහින් ඉන්න අය ඉන්නවද කියලා ඇහුවාම ගොඩක් කීප දෙනෙක් කිව්වා අඹේවැල ගිහින් තියනවා කියලා නේද? ඈ අඹේවැල බැලූ බැල්මට මොනවා විතරයිද පේන්නේ කියන්නකෝ මොනවා විතරයිද පේන්නේ? තණබි තුණබි තුණබිමක් තනකොළ පේන්නේ. ඇයි දන්නේ නැහැ නේද? කොස් හැදෙන්නේ නැත්තේ. ඇයි දන්නේ පොල් හැදෙන්නේ නැත්තේ? තව ඒක කොස් පොල් පැත්තක දාමුකෝ. ඒ පැත්තේ වැවෙනේමනේ මල් ජාති ඕකිඩ් වර්ග බිම් ඕකිඩ් ඊට පස්සේ එක එක මල් වර්ග එහෙමත් වැඩි හැදෙන්නේ නැහැ. ඇයි?
අදහසක් නැහැ. සර් තනකොළන් බැවිලා හින්දා පස්සේ සාරවත් බව අඩු වෙන. ඒකනේ මේ පුතේ ප්‍රධානම කාරණා. ආරා ඉන්න සත්තුස ඒව කනවා. ඉන්න සත්තු හැම වෙලේම කරන්නේ කැටල් ග්‍රේසිං පුතේ. තන උලා කෑම කරන්නේ. ඒගොල්ල හැම වෙලේම තනකොළන් කනවා. තේරුණා? හරි. කමු මිතුර කමු. මිතුර කමු කමු කිය කිය කනවා පුතේ. එතකොට පුතේ මොකද වෙන්නේ? ඉතින් වෙන එකක් වැවෙන්නේ නැහැ නේද කියන්නේ? වැවෙන්නේ මොනවා විතරයි? තනකොළ විතරයි. තේරුණාද? අපි මොනවා හරි භූමියක් තෝරගන්න. හරක්ට වෙන විෂ පැල જાති එහෙම ඔක්කොම පැල જાති ගන්න පුළුවන්ද සේකේ? මෙහෙමනේ පුතේ. තනකොළ පැල උස පැල වුණත් එකපාරට උස පැල වෙන්නේ නැහැ නේ. ඒව වැවිගෙන එනකොටම කාගෙන කාගෙන යනවා. දැන් අපි තුමු ආයෙ ඔන්න උස පැල. ඔව්. නියඟලා වගේ වලයක් තිබ්බොස්. නියඟලා? ඔව් සර් ඒ වගේ එකක්. නියඟලා. මොකද ගෙනුම් මැරෙන්නේ? නියඟලා වල විෂ තියෙන අලේ ඈ. නියඟලා. කොළ විෂ නැද්ද? කොළ වල එහෙම විෂක් දකින්න ලැබෙන්නේ නැහැ පුතේ. ලොකු. නියඟලා මේ පුතේ මොනවද මේ නියඟලා බෙහෙත් වලටත් ගන්නවා? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. තේරුණාද? තේ සත්තුන්ට බෙහෙත් කරන්න නේද සර්? ඔව් ගන්න. මේක නෑ නෑ මිනිසුන්ටත් ගන්නවා පුතේ. මිනිසුන්ටත් ගන්න. තේරුණා? ඉතින් අපි ඔය මොකක් හරි පර්චස් 3-4ක කෑල්ලක් තෝරගෙන හැම සතියෙම විසිකැති ගහනවා. විසිකැති ගහනවා කියන එක දන්නව නේද පුතේ? අර තනකොළ කපනවා දන්නව නේද? විසිකැති ගහනවා. ඕකේ ආත්මෙට පුතේ කොස් පැලයක් පොල් පැලයක් එහෙම හැම එන්නේ එකට ගහනවා. වැවෙන්නේ. ජය සාක සම්පතියක් ඇති වෙන්නේ. අර හරක් කරන වැඩේ වගේම තමයි ඒ කියන්නේ. එහෙමයි වෙන්නේ. මතක තියාගන්න. හරි. කුෂිකාර්මික පරිසරයට ඊට ලස්සන රූපයක් අලවමු. ඔතන තියෙන රූපේ මේ ඒකාකාරී වගබිමක් නේ තියෙන්නේ. පුළුවන් නම් බහුභෝග වගාවක් තියෙන එකක්. ඊට පස්සේ පුළුවන් නම් සත්ව බිම, සත්ව පාලන බිම. ඒ මොනවාරි රූප දෙක තුනක් කලවන්න. රූප දෙක තුනක් කලවන්න. හරි. අමීෂ ඉනා වෙනවා මම මොකක් හරි වැරද්දයක් කිව්වද පුතේ මේ අමීෂ ඉනා වෙනවා මම වැරද්දයක් කිව්වද මම මොකක් කරේ මගේ ඇති වැරද්දයක් කියුණාද නෑ නේද බලන්න ඒ ළමයාගේ උනන්දුව ඒ ළමයා ට්‍රිප් එකක් ගිහින් ඉඳලා පන්තියට සහභාගී වෙන්නේ අර මගේත් ගතිය කියන්නේ මම ඒ ළමයාවම හෙව්ව කැමරාව ඕන් කරලාද ඉන්නේ කියලා මම බැලුවා හරිද එහෙනම් බලන්න අන්න ආදර්ශයට ගන්න ඕන ළමයි. ඕගොල්ලෝ අන්න ආදර්ශයට ගන්න ඕන ළමයි. හරිද? හරි කැමරා ඕෆ් කරලා මම දෙක. හරි පුතේ. හරි. මං චූටි වාක්‍යයක් දෙන්නම් ඊට පස්සේ තිත් තුන ලියන්න තියෙන්නේ. චූටි වාක්‍ය ලියමු. මෙහෙම ලියමු. දඩයම් යුගයේ සිට සාමාන්‍ය පාටින් රූපාලවණ ඉද තිබ්බා. දඩයම් යුගයේ සිට එන්ඩේර යුගයටත් එන්ඩේර යුගයේ සිට කෘෂිකාර්මික යුගයටත් සදඩයම් යුගයේ සිට එඩේර යුගයටත් එඩේර යුගයේ සිට කෘෂිකාර්මික යුගයටත් එළඹීමත් සමග මිනිසා විසින් කෘෂිකාර්මික පරිසර පද්ධති ඇති කරන ලදී. තව පාඩම් හතක් කරන්න ඕනේ නේ පුතේ. තව මාස දෙකයි තියෙන්නේ. හරි. ෆ්ලෑෂ් වගේ උගන්වන්න. අමතර පන්තියකුත් දාමු සර්. දාමු නේද මාත් මේකයි කල්පනා කරන්නේ.
මේ මේ මේක කාට හරි බහුතරයකට පුළුවන් වෙලාවක් බලලා දැම්ම නම් හරි එක්කෙනෙක් දෙන්නට මිසුනම මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවානේ පුතේ අර තව කවුද අපේ හරිත් මගෙන් මේ වීඩියෝ එක ඉගෙන තිබ්බ පුතේ මම ඒක අප්ලෝඩ් කරලා ඉවරලා මම ඩිලීට් කරනවා හරිත් ඒක බලන්න පුළුවන් මම ලින්ක් එක දෙනවා පුතේ හැම දවසකම සෙඩි කරන්නේ තු මේක ප්‍රයිවට් කරන්න හසේ ඒක ලින්ක් එකේ විතරයි බලන්න පුළුවන් නෑ මෙයා මගෙන් මේ ඉල්ලුවා මම තියාගන්න නෑ පුතේ කරදරයි තියාගත්තා මේකයි එතකොට හැමදාම මේම දවස ගානේ වීඩියෝස් කොච්චරක් කියලා තියාගන්න ඒකයි මම ඒක මේ මගේ මේ YouTube channel එක upload කළා ගයිස් එකේ තියෙන එක delete කරාට සේ ඒක නැති වෙන්නේ මොකේද ලැප් එකේ गुटी හරි හරි මේ හොඳ බබාලා වගේ තිත්තුන ලියන්න ඉඩ දෙන්න මට බැන බැන හරි කවන්නේ තිත්තුන ලියන්න ඉඩ දෙන්න හරි කැපිටල් ඒ ඉවරයි පුතේ කැපිටල් B මොකද්ද බලන්න කාර්මික පරිසරය ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් කාර්මීකරණය වෙන එකට කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන්නේ लियनात्रे क्यों मुकुटे ये संगा क्यों मुकुटे परमिनती ता कार्मिक परिसर किसी अम निष्पादन या सिद्ध की रीमंड अवश्य परिधि अंत सूत्र अमुद्रव्य श्रम्य हां शक्ति संप भौतिक वशन मनुष्य शक्ति संपत्ति विद्युत शक्ति शक्ति प्रभव शक्ति कार्मिक අමීෂ අමීෂ පුතා ඊළඟ තිත කියන්නේ අනේ ළම ට්‍රිප් එක අතර දැන් ඇහි බොංගොක් ගහන සද්දේ මම ඇහෙන්න පුළුවා මේ හරි කියන්න අමීෂ ඊළඟ තිත රට සංවර්ධනයේ රටක් සංවර්ධනය කිරීමේදී රට රටවැසියෝ ජීවත්වන තත්ත්වයේ ඉහළ නැංවීම හේතු කොටගෙන බොහෝ දෑ ආහාර ඖෂධ නිල ඇඳුම් ගෘහ භාණ්ඩ විදුලි උපකරණ හා සනීප ආරක්ෂක ද්‍රව්‍ය විවිධ කර්මාන්ත ඇසුරින් සිදු කෙරේ මේ නිලැඳුම් නෙමෙයි නිමියඳුම් මේ නිමියඳුම් මොනවද පුතේ නිමියඳුම් කියලා කියන්නේ මොකක්ද ඒකෙන් අදහස් කළේ කෝ මහල ඉවර කියන්නේ ඔව් ඔයක අපි ඔක්කොම සල්ලි වලට ගන්නේ නිමියඳුම් තමයි දැන් අපේ තාත්තලා සීයල එහෙමනම් තාත්තලා දැන් එහෙම නැහැ සීයල එහෙමනම් ඕගොල්ලොන්ගෙත් මම හිතන්නේ සීයල එහෙමනම් ඇඳුම් සල්ලි මේ මස්සෝ ගන්නව නේද සමහරලාට ඈ මං අර ටේලර් ෂොප් වල ගිහලා ඒගොල්ලෝ සමහර අය එහෙම මහ ගන්නා ඉන්නා නේද පුතේ මං හරිද ඔව් හරි හරිද මං මේ හරි නේද මං කිව්වා දැන් අපිටන් ඉතින් ඔයගොල්ලොත් එහෙම ගියා තේරුවා ගත්තා ඒ ගත්ත ඇඳුම මොන ඇඳුමක්ද පුතේ නිමි ඇඳුමක් නේ මසා නිම කළ ඇඳුමක් තේරුණා නේද හරි එතකොට ආහාර ඖෂධ ගැන කතා කරන්නේ ඖෂධ අවශ්‍ය දෙයක් නේ නිමි ඇඳුම ගෘහ භාණ්ඩ අපි හදපේ ගන්න ගන්නේ සෝෆා එකක් තෝරනවා
ටීවී එකක් තෝරනවා. එහෙම නේ නේද පුතේ? ඈ ගිහිල්ලා තෝරලා බලන්න. එහෙම නේ ගන්නනේ. හදලා ඉවරයි. කොහේ හරි ෆැක්ටරි එක මේක හදලා තියෙන්නේ. හරි. සනීප ආරක්ෂක ද්‍රව්‍ය මේ මේ ඔක්කොම මේකට ආයිති. අන්න. ඊළඟ වැදගත් කාරණාවට එනවා. අමීෂ කියුවේ දැක්කද බොංගු ගහන සද්දේ මේ ආවන දෙන අර පාටියක් බාබගේ පාටියක් ප්‍රදාරි. විබුදි විබුදි කියන්න පුතේ එහා පැත්තේ පිටුවේ තියෙන ඊළඟ තිත. මෙවැනි කාර්මික පරිසර ආශ්‍රිත නිමැවුම් මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් වන ඒවායින් ප්‍රයෝජනවත් වන නමුදු ඒවායින් නැතිවන අහිතකර බලපෑම් ද තිබේ. අන්න හරි. ඒවායින් හරි පුතේ. පොඩයි නේ. විබුදි නිකන් මේ දේශන ශාලාවක ඉඳන් කියනවා වගේ වුණේ පුතේ. හරි. එතකොට බලන්න දැන් කාර්මික පරිසරය ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් එකෙන් අපිට ඕන දේ ලැබෙනවා වගේම පරිසරයට අහිතකර දේවල් නිකුත් වෙනවා. පරිසරයට අහිතකර දේවල් නිකුත් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පරිසරය මොකද වෙන්නේ පුතේ? දූෂණය වෙන්නේ. තේරුණාද? උදිත කියමු පුතේ අංක 1 ඒකේ. කාර්මික පරිසර තුල ඇතිවන අධික ශබ්ද noise pollution. අධික ශබ්ද ඇති වෙන මැෂින් වැඩ කරන ශබ්ද ඈ ඒවැ විශාල හානිදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. තේරුණාද? අරුණි කියන්න පුතේ අංක 2 එකේ පිටවන විෂ වායු දුම් සහ දූලි. විෂ වායු වර්ග පිට වෙනවා, වායු විමෝචනය වෙනවා, දුම් දූවිලි කාබන් අංශු ඊයම් අංශු ඒ වගේ දේවල් ගොඩාක් පරිසරයට මුදා යනවා. එතකොට පුතේ පරිසරය දූෂණය වෙනවා. තේරුණාද? අත්මා කියන්න පුතේ අංක 3. අත්මා පිටියා අත්මා කියන්නේ කැහෙන්නේ නැහැ පුතේ. අධික තාපයක් පිටවීම සහ දූෂිත දූෂිත ජලය ජලාශවලට එකතු වීම. අන්න පුතේ මතක තියාගන්න මේ තියෙන සාමේ බැහැර කරන ද්‍රව්‍ය ජලාශවලට එකතු වුණාම මොකද වෙන්නේ? පරිසර දූෂණයක් වෙනවා. වෝටර් පොලියුෂන්. තේරුණාද? බැරලෝ වර්ග, කිමිකල් වර්ග, ඊට පස්සේ ඩයි වර්ග, විවිධ වර්ග දේවල් එකතු වෙලා එම ජලජ පරිසර පද්ධති දූෂණ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හරි. චන්දිත අංක 4 කියන්න පුතේ. අංක 4. හානිකර රසායන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම. විවිධ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම පරිසරය දූෂණය වෙන්න පුළුවන්. හරි. අපි ලියමුද පොඩ්ඩක්? ක්‍රමයෙන් ක්‍රමයෙන් මූලික අවශ්‍යතාවයන් වැඩිවීමේදී මූලික අවශ්‍යතාවයන් වැඩිවීමේ සර් රූපයක් කලවන්න ඉඩ තියන්න ඕනේද? රූපයක් කලවන්න ඉඩ තියන්න ඕනේ පුතේ. රූපයක් කලවන්න ඉඩ තියන්න. ක්‍රමයෙන් මූලික අවශ්‍යතාවයන් වැඩිවීමේ සර් වඩායි කියනවා. ක්‍රමයෙන් මූලික අවශ්‍යතාවයන් වැඩිවීමේ මිනිසා විසින් මිනිසා විසින් කාර්මික පරිසරයන් ගොඩනැගීමට නැඹුරු විය පුතේ හැබැයි මෙහෙමයි කාර්මික පරිසර වලට ඒක පුළුවන් නම් අලවන්න මේ අර දුම් පිට වෙන ඒවා වතුරට කුණු කසල එකතු වෙන ඒ වගේ රූපත් තිබ්බොත් එහෙම කකුත් දාන්න. එතකොට අර ඒක කියන කතා කරන ඊළඟ කාරණාවට මැච් වෙනවනේ ඒක නේද? හරි. තිත් තුන ලියන්න ඉඩ තියන්න. තිත් තුන ලියන්න. හැබැයි 1 2 3 4 දාලා තියනවා නේද? 1 2 3 4 පුතේ 1 2 3 4 දාන්න බෑ. දැන් අරවට තිත්නේ දාන්නේ. ඒවට ටොපි හරි දාන්න මොනවා හරි දාලා ලියන්න. හරි. එතකොට ඉඩ තියාගත්තද පුතේ?
මොකක්ද අපේ ඊළඟ අංකේ කැපිටල් කැපිටල් නේ ඔය ඒ බීනේ දැම්මේ නේ සී නේ සී හරි ජනාවාස පරිසර ජනාවාස පරිසර සෙටල්මන්ට් පුතේ තරුල් පළවෙනි දේ කියන්න පුතේ තරුල් නෑ තනුමි තනුමි කියන්න පුතේ පළවෙනි දේ මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් ග්‍රාමීය හෝ නාගරික පරිසරයක් ජනාවාස පරිසරයක් ලෙස හැඳින්වේ. ඔව් එතකොට තමන් වාසස්ථාන හදාගත්ත පරිසරයක් පුතේ ජනාවාස පරිසරයක් කියලා කියන්නේ. තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඒක රාශී වෙච්ච තැන. හරි. තනුකි කියන්න පුතේ ඊළඟ තිත. විවිධ අවශ්‍යතා මත නාස්තනීය වීම නිසා කරන සිදුවීම හේතුවෙන් නාගරික ජනාවාස ශීඝ්‍රයෙන් බිහි විය. ඔව් මොනවද පුතේ නාගරික ජනාවාස බිහි වෙන්න හේතු වෙච්ච අවශ්‍යතා? ඒ කියන්නේ ශීඝ්‍රයෙන් නාගරික ජනාවාස ඇති වෙන්න හේතු වෙච්ච දේවල්. ප්‍රධානම දේ තමයි රැකියා. Job opportunities. අනිත් එක තමයි අධ්‍යාපනය. දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ හරි ඕගොල්ලෝ මේ හරිනේ ගොඩක් කට්ටිය ආම්බෙන් දුරයන් ඉන්නේ මේ හරිය පුතේ කිලෝමීටරයක විතර වපසරියක් ගත්තාමයි පිටකොටුවේ කිලෝමීටරයක විතර වපසරියක් ගත්තාමයි කොරෝනා තත්ත්වය නැතුව ගත්තොත් වැඩිපුරම සෙනගින්නේ කොහෙද පිටකොටුවේ පිටකොටුවේ ගින්දිනාද නේ ඔව් සර් එතකොට ඔව් ඒ වගේ තැන් තියෙනවා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථාන නේ ඒ වගේ තැන් තියෙනවා එතකොට මේ මොනවද එකරාශි වෙලා තියෙන්නේ ආර්ථික අවශ්‍යතාව වෙනස. ඒ වගේම අතුරු ප්‍රතිඵලක් තියෙනවා පුතේ සාමාන්‍යයෙන් මංකොල්ල කෑ මිනි මැරි දූෂණ වංචා ට්‍රැෆික් නේ එතකොට ඉන්ධන අපතයන් පරිසර දූෂණේ භූමියේ මිල අධික ලෙස ඉහළ යාම භූමියේ මිල හිතන්නවත් බැරි දේ ඉහළ යනවනේ පුතේ තේරුණාද? හරි. කියන්න පුතේ අනුකි සෙතුම්දි පුතේ ඊළඟ තිත කියන්නේ ජනාවාස බිහිවීම අවිධිමත් ආකාරයෙන් සිදුවීම නිසා පැනන ගිය ඇති ගැටලු රාශියකි. අන්න හරි. ජනාවාස අවිධිමත්ව බිහිවීමෙන් ඇතිවෙනවා පුතේ ස්ලම්ස්. මොනවද පුතේ ස්ලම්ස් කියලා කියන්නේ? ස්ලම්. මොන පරිසරයන් කියලාද කියන්නේ පුතේ? මුඩුක්කු පරිසරයන් කියන වචනේ අහලා තියෙනවද? අහලා නැහැ. ඔව් සර් අහලා තියෙනවා. පුතේ අහලා තියෙනවා. ඔව් ඒ මුඩුක්කු ඔය ලෝකේ කවුරුද හොඳම චිත්‍රපටේ වුණා පුතේ ඒක ඔයගොල්ලෝ බලන්න පුළුවන් අපේ ඉස්කෝලේ එක දවසක් එක සැරයක් ලෝකනාමාදීරයට මම පෙන්නුවා පොඩි අන්තිමාරි විතරයි චුටි ප්‍රශ්න තියෙන්නේ ස්ලම් ඩොග් මිලියනර් කියන ෆිල්ම් එක බලලා තියෙනවද ඔය ඔබද ලක්ෂපති මොනද ලක්ෂපතිගේ ඉන්දියානු වැඩසටහන සම්බන්ධ වෙච්ච එක ස්ලම් ඩොග් මිලියනර් බලලා තියෙනවද චිත්‍රපටි නෑනේ පුතේ කොරියන් පඩම්ුනේ බලන්නේ ගොඩක් කලා ඒකනේ වෙලා තියෙන්නේ මෙලෝ රහකට නැති කොරියන් පඩංගු එහෙමනේ බලන්නේ ඒ ස්ලම් ඩොග් මිලියන එකේ එක සත්‍යම කතාව ඒ මම හිතන්නේ ස්ලම් එකේ තියෙනවා ඒක මුඩුක්කේ තියෙනවා ගෙවල් 1600 ගන්න අදකල දැන් නයිට් රෙඩි ඇති වැසිකිලි 2යිද 3යිද තියෙන්නේ පුතේ මුල් මේකට කොහොමද සතුට පුතේ ඒ සතුට සල්ලි දීලවත් ගන්න බෑ පුතේ අදිසිය බඩේ අමාරුවක් වගේ හදනොත් තේරුණා තේරුණා ගෙවල් 1000 ගන්නකට වැසිකිලි 2යි 3යි තියෙන්නේ කියන්නේ ඒක තමයි ඉනාවට කාරණාවක් නෙමෙයි මේ වගේ තැනක තේරුණා. ඉතින් ඒකයි කියන්නේ. ඒ ස්ලම් ඩොග් මිලියන කතාව යන්නේ එයා ඒ පරිසරය තුලින් ගන්න අත්දැකීම් වලින් තමයි එයාට ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒ කියන්නේ ඒකට ජීවිතේ ප්‍රශ්න වලට මුණ දෙන්න PhD එකක් උපාධියක් ගේව ඕනේ නැහැ කියලා. ඒක තියෙන අර ලස්සනයි. මේ අමරදාතරට කියලා පුළුවන් ඒ වගේ චිත්‍රපටි බලන්න. ඔය තාරය සමීපර බලලා තියෙනවා. 3DX බලලා තියෙනවා. හරි ලස්සනයි. අමරදාතර කොහොමද තමන්ගේ දරුවෝ ඉංජිනේර්ස්ලා ඩොක්ටර්ස්ලා කරන්න හදන අමරතාත්‍රාට පෙන්වන්න ඕන චිත්‍රපටය තමයි 3DX කියලා තියෙන්නේ. දරුවන්ගේ හේනිය බලලා තියෙනවද? බලලා තියෙනවද? මොකද සර් වීඩියෝ සක්කල දුවේ කියලා. දරුවන් අර එයා මේ සයන්ටිස්ට් කෙනෙක් නෙවෙන්නේ නේ. දරුවන්ගේ හේන ලැත්තනම මරලා දාලා ලොක් කරන එකනේ කරන්නේ. ගිටාර් එකක් ඉල්ලලා සංගීතය කරන්න ආසයි ගොත පිස්සුද යකෝ ගිටාර් ගන්න.
පළයන් පන්තියකට මෙතන මේ গিටාර් ගහන්න කියලා මේ গিටාර් එකෙන් පුළුවන් ඔලුවට දෙකක් ගහලා තමයි යවන්නේ සාමාන්‍ය ස්වභාවය ඒකයි නේද හරි අපි කියවන්න දෙමු ධනංජන කවුද ධනං ඉන්දු මිනි කවුද ඉන්දු මිනි ධනංජන වන්න අලුත් එක්ක නේද පුතේ මම නම් මතකත් නැහැ අලුතෙන් ආපු අය අපුතේ කතා කරන්න නැත්ද එහෙම එක්ක ආ එහෙනම් දනීෂා අංක එක කියවන්න පුතේ ඒකේ ඉඩකඩ අඩුවීම ඇත්තනේ පුතේ ඉඩකඩ අඩුවෙන්නේ නේද ඒ වගේ තැනක ඉතා කුඩා නිවසක් තුල පවුල් නැෂ්ටික පවුල් දෙක තුනක් වාසය කරන්න ගියාම ඒක නැෂ්ටික පවුලක් කියලා කියන්න බෑ එතකොට තේරුණාද හරි ඩිහාන් කියන්න පුතේ දෙවෙනි එක නිසි පරිදි ආලෝකයක් නොලැබීම ඇයි පුතේ ගෙවල් එකකට එකක් ළඟයි මේගේ ගාව මේගේ මෙහෙම මෙහෙම ඉරෙලිය පතනිය වෙන්නේ නැහැ නේ මේ ඉරෙලිය පතනිය වෙන්නේ නැහැ එතකොට නිසි පරිදි ආලෝකයක් ලැබෙන්නේ නැහැ පුතේ කියන්න පුතේ දුල්ලිනි ඊළඟ එක කියන්න පුතේ වාතාශ්‍රය අඩුවීම නේද වෙන්ටිලේෂන් පුතේ වාතය හරියාකාර එක් පැතකින් යන තව පැතකින් ගලාගෙන යන්නේ නැහැ ගියක් හදද්දි වෙන්ටිලේෂන් කියන එක ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕන දුෂේ කියන්න පුතේ ඊළඟ එක රෝග වසංගත තත්වයට පත්වීම අපි නිකන් ගමුකෝ මේ දවස්වල කොරෝනා වඳුර ඒ වගේ ගැටලුවක් තියෙන තැනක කොරෝනා රෝගී කිටියෝ එතකොට ගෙදර අනිත් අයට බෝ වෙනවද නැද්ද කියන්න බෝ වෙනවා අනිවාර්යෙන්නේ අනිවාර්යෙන් එක වෙනවා තේරුණා අනිවාර්යෙන් එක වෙයි හරි හරිත් කියන්න පුතේ ඊළඟ එක පහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම. ඒ ගෙවල් 1000 ගානටම වැසිකිලි. දෙකයි තුනයි තියෙන කියලා මම කිව්වානේ. අන්න සනීපාරක්ෂක පහසුකම් කතාව ඈ. තේරුණාද? හරි. හිරුක කියන්න පුතේ ඊළඟ එක. ගෘහස්ත කැලිකසල ඉවත් කිරීමේ අපහසුතාව ඇතිවීම. කේල් ගෙඩිය කාලා ලෙල්ල මෙහෙම ඉසි කරාම පුතේ අල්ලපු ගෙදර එක්කෙනාගේ තට්ටු උඩට වැටෙන. ගෘහස්ත කැලිකසල ඉවත් කිරීමේ ගැටලු තියෙනවා. කොම්පෝස්ට් පොර කොම්පෝස්ට් හදාගන්න විදියක් නැහැ තේරුණා ඒක විශාල ගැටලුවක් හරි ජනනී කියන්න පුතේ ඊළඟ එක හදිසි ගිනි ගැනීම වලින් හානි වීම වහලෙන් වහලවල් එකකට එකක් යාවෙලා තියෙන්නේ ගින්න සීග්‍රෙන් මොකද වෙන්නේ පුතේ මොන පැතිරෙන තේරුණාද කවිෂා අංක 8 කියන්න වර්ෂාවකදී පිටාර ජලයෙන් යටවීම දැකලා තියෙනවද සම්සෙම පුතේ දනිස්ස ගාවට එහෙම වතුර පිරලා තිනේ ගෙවල් ඇතුළට වතුර යනවා ඔය දැකලා නැද්ද එහෙම මේ පරිසර පද්ධතියෙන් ටක් ගාලා ජලයෙන් යට වෙනවා පුතේ හරි ලක්ෂාන් අන්තිම එක කියන්න පුතේ සංස්කෘතික සමාජ ගැටලු ඇතිවීම සංස්කෘතික මෙයා සමාජීය ගැටලු මොකද්ද පුතේ මේ කතාව තාම ඕනේ පොඩි හින්දා ඒක ලොකුට විග්‍රහ කරන්න අවස්ථාවක් නැහැ අපි හිතමු ගැල්ලමෙක් නාන විදියක් නැහැ කොල්ල විසිල් ගන්න ඇංගිලා ඉන්න ඉතින් ඇංගිලා ඉන්න දෙයක් නැහැ වටේ මිදම් විසිල් ගන්න පුළුවන් ගැටලු තියෙනවක් නේද අහිංසක කොල්ලෙක්ට නාන විදියක් නැහැ කෙල්ල වට වෙලා විසිල් ගන්න සාමාන්‍යයෙන් අහිංසක පිරිමි ළමයි ඔක්කොම අහිංසකයි පුතේ නැද්ද මම මම මාත් එක්ක එකඟයිද කියලා මම හිතන පිරිමි ළමයි නේද පිරිමි ළමයි ඔක්කොම අහිංසකයි ගැල්ලමයි තමයි නරක හරි ඉතින් ඔය වගේ ගැටලු ගණනාවක් ඇති වෙනවා හරි අපි චුට්ටක් ලියමුද ඊළඟ session එකේදී නම් ලකුණු කරන්න ඕනේ ගිය සතියටත් එක රැකියා අවශ්‍යතා මාතෘකාව ලියන්න තියෙන්නේ රැකියා අවශ්‍යතා අධ්‍යාපන අවශ්‍යතා රැකියා අවශ්‍යතා අධ්‍යාපන අවශ්‍යතා හා ආර්ථික අවශ්‍යතා ආර්ථික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින්
ඉටු කර ගැනීමේ අරමුණින් කාර්මික පරිසරයන් බිහිවීම සිදු වේ. කාර්මික පරිසරයන් බිහිවීම සිදු වේ. පුතේ කාර්මික පරිසරයක් අලවන්න ඕනේ. කාර්මික ඒ මං කාර්මික පරිසරයක් කියලාද කිව්වේ? සමා වෙන්න. जनावास अंतर्जाल प्रिंट स्लम चित्ला लबन सती पटांगण सरल पटांग गणांग हरी मल लिंक